සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 206කට පසු එළඹි අදවන් පොසොන් පුන් පොහෝ දාවක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය උත්‍ය සම්බල බදසල මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් හා බණ්ඩක උපාසකත් මිහින්තලයට වැඩම කළා. එවකට සිරිලක පාලනය කළ දෙවන පෑතිස් නිරිඳු මුල් තඩේමේ ගොස් සිටියදී තිස්ස තිස්ස යන නමින් තමන්ට ආමන්ත්‍රණය කළ මිහිඳු හිමියන් දුටුවා. එහිදී ප්‍රශ්න කිහිපයක් අසමින් රජුගේ දැනුම පරීක්ෂා කළ මිහිඳු හිමියන් මහරජ ඔබට වෙන්ම ඕනෑම තිරිසන් සතෙකුට මෙලොව සැරිසැරීමේ අයිතියක් ඇති බව පැවසුවා. රජු රටේ පාලකයා පමණක් බව සිහියේ තබා ගන්නයි මිහිඳු හිමි දෙවන පෑතිස් මහරජුට අනුශාසනා කරනු ලැබුවා. මෙසේ සිදු වූ මහින්දාගමනය මෙරට ආගමික සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විශාල වෙනසක් මෙන්ම ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වුණා. මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට විශ්මිත වාරි කර්මාන්තයක් බිහි කරන්නටත් කලා නිර්මාණ සිදු කරන්නටත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත හැකියාව ලැබීම කැපී පෙනුණා. තථාගතයන් වහන්සේ සැනසීම ලබා ගැනීම සඳහා ලෝකයා පිළිමත කළ විමුක්ති මාර්ගය අනුගමනය කිරීමට මඟ පෑදුනේ අදවන් පොසොන් පුන් 15 පොහෝ දිනයක සිදු වූ මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය නිසයි. පොසොන් පොහේ නිමිත්තෙන් අද දිනේ ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල් තැනක් දෙමින් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල පින්කම් සංවිධානය කර තිබුණා. පොසොන් පොහේ නිමිත්තෙන් අද දිනේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල පින්කම් සංවිධානය කර තිබුණා. අද පෙරවරුවේ සිට පුදබිම් බැතිමතුන්ගෙන් පිරී පැවතුණා. මීට සවගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක ආමිස පූජාවන්ටද ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබූ අතර පොසොන් කලාප හා තොරණ බොහෝ ස්ථානවල දක්නට ලැබුණා. මේ අතර මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ මිහින්තලය කේන්ද්‍ර කරගනිමින්. පොසොන් පොහෝ දිනයේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ දේශීය පොළව මත ආහාර නිපදවා ගනිමින් වාදභේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ලහත්ති පදෝපම සූත්‍රය අනුදැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සකස් කිරීමට තුන් ඕවදෙන අපේ ආදර්ශයේ බවට පත් කරගත යුතු බවයි. එසේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකා කව පත්වැති දේශපාලන හා සමාජ හා ආර්ථික ගැටලු නිරාකරණය කරගනිමින් දියුණු රටක් ගොඩනැගීමට ඉවහල් කරගනිමුයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා. මේ අතර පොසොන් පොහේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ලොව කිසිදු ජනවර්ගයකට නොදෙවනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්විසියා පෙරටාවේ මේ මහා දර්ශනයෙහි ඇති ජීව ගුණයෙන් බවයි. උතුම් ගුණධර්ම පෙරදැරි කොටගත් සමාජ උදෙසා වන පින්වර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙරගැසිබුයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් සඳහන් කරනවා. මේ අතර පොසොන් පොහේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයේ පහස ලබමින් ඉන් ආභාෂය ලබමින් අප සැමට සාධාරණය ඉටුවන පාලනයක් රට තුළ ඇති කළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛ ස්ථානය ඒ අයුරින්ව ආරක්ෂා කරමින් බුදුදහමින් අපිට කියා දුන් ඒ විනයවත් සුචරිතවත් ජන සමාජය නිර්මාණය කර දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමේ යුගයක් අප සැම එක්ම නිර්මාණය කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.